සුප දවසක් යාලුවන්නේ. අදාපි කතා කරන්න යන්නේ කොහොමද කෙටිකාලකින් ඉතා ඉක්මනින් නිරෝගිමත්ව ජයන් ගුරාමිකෙක් ලොකුකරගන්න කියලා. ප්‍රධාන කරුණ වශයෙන් සැලකෙන්නේ වතුරේ ප.Hච්චාගේ.තුරේ P.Hච්ාගේ සාමාන්‍ය තත්ත්වය පවාතුවාගෙන යන්න ඕනේ මොකද මේ අනිත්මාලුන්ට වගේ බලොකුවට ඉහළ මට්ටමක තියන්න ඕන්න සාමාන්‍යෙන් තත්ත්ව ජයන් ගුරාමිණ තිබහම ඇති. ඒ වගේ තමයි ටැන්කේ ඉද. ටැන්කේ සාමාන්‍ය විාලාලවෙන්න ඕන් ඒ ැන මාන්‍යයෙන් අටයි හතර වගේ ලොකු ටැන්කියක් වෙන්න ඕනේ. ඒ ටැන්කේ විශාලත්වය අනුව තමයි මාලුුවගේ වැඩීමේ වර්ධනය සිද් වෙන්න ඒකැන සාමානයෙන් අපි හිතමක අටයි හතර යුතර තැ අ අටත්දිග අඩි හතරත් පල්ව ටැන්කියක්. ඒ වගේ ටැන්කයක සාමාන්‍යයෙන් අඩි තුනක් විත ලොකුට වැඩනේ මලුව. සාමානයෙන් අපි හිතමක අඩි පහයි දෙකක් වගේ ටැන්කක්. ිහ වගේ ැන්කි කි මේ මල්ලුව දැම් මුත් මේ මලුව හද අි දෙක් වගේ. ඉතින් ඒ වගේ තම ටැන්කේ විාලත්වය අනුව තමයි මේ මලුවගේ වැඩීමත් වර්ධනය වේගේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ ත මේ මල්ුවගේ කෑම ගැන කතා කරොත්හෙම කෑම ගැත් එම ලොකෝට බල්ව කරබල වෙන්න දෙයක් නෑ මොකද බත් පාගුුණත් කනෝ. අපි කන ආහාරජාති බත් පාහුනත් මේ මල්ලුවට දෙන්න පුලන්. පැලස්මම දීමට අවශ්‍යතාවයක් නෑ බත් බත්. පැලෑඇටිවර්ග ඒවගේ දෙවලුනත් මෙ මාලුව ආහාරයට මේ ගන්න. අනිත්්‍යක තමයි අප කතාකරොත් එෙම ලෙඩරෝග. සාමානයෙන් ලෙදරෝග අතින් ඉතාමත් අඩුවෙන් ලෙඩරෝග හැෙන හදන්න පුළුවන් ලේසු මාළලුව අතර ඉන්න හොඳ මාලුවත්තම ජයන් ගුරාමිකයන් ඒවග තමයි මේ විශාලත්වට වැඩෙනවා. සාමාන්‍යෙන් වැඩීම ගැන කතකරොත් එහෙම මාස හතක් එතර ඇතුළට අඩියක් එක හරක් විතර හැදෙන අපි හරියට නඩත්තු කරන විදිහ මංගර කලින්කකිෝ විදිර ලොකු ටැන්කික ලා හොට ආහාර දීලා හොඳට පිHෙච්චාගේ පවත්වාගෙන ගියොත්, මාස හයක් ඇතුළට අඩියක් අඩිය එක හමාර පන්නලා අපිට හදාගන්න පුළුවන්. ඉතින් යාලුවනේ අපේ විඩියක හොඳයි කියලා හිතෙනවානන් සබස්කයිප් කරලා ලයික්් බටන එකක් පෙස් කරගෙනම යන්න.